පසුගිය කාලේ රට මුහුණදුන් ආර්ථික අර්බුදයේ හේතුවෙන් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නතර කර තිබුණා. කොහොවල ගුවන් පාලමේ ඉදිකිරීමද මෙලෙස නතර කර තිබුව අතර එහි ඉදිකිරීම යළි සිදු කෙරුණේ හංගේරියානු රජයේ ණය ආධාර යටතේ. ඒ අනුව ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 35ක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් පාලම විවෘත කිරීමේ අවස්ථාවට එක් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් විස්තීර්ණ ණය ගිවිසුම සහ අධිකරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මධ්‍යම බැංකුව මුදල් අමාත්‍යාංශය ජාත්‍යන්තර විශේෂඥයන් සියලු දෙනා එකතු වෙලා ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ගිවිසුම් වලට අස්සන් තැබුණා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟතාවයේ ලෝකයේ ඇති කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි කොව්වල පාලම අද පොදු ජනයා වෙනුවෙන් විවෘත කරන්න පුළුවන්කම ලැබුණේ. යම්කිසි ආකාරයකින් අපිට ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ගත නොහැකි වුණා නම් සම්පූර්ණ පාලම තියෙන්නේ එදා තිබුණ තත්ත්වෙමයි. කොමන රජයක් බලයට පත් වුණත් කොමන ජනාධිපතිවරයෙක් බලයට පත් වුණත් මේ ප්‍රායෝගික බහපොළුවේ සත්‍යයට මුහුණ දීලා තමයි ආණ්ඩුකරණය කරන්න වෙන්නේ.